හරි සුබ දවසක් වේවා අපිට තියෙන්නේ කෝණ සහ සදිශ සංඛ්‍යා මාතෘකාව අපිට කතා කරන්න තියෙන්නේ එතකොට මේ සදිශ සංඛ්‍යා සහ කෝණ මාතෘකාවේදී උතේ මේ අපි මේ වෙද්දි කතා කරගෙන යන කෝණ සම්බන්ධව කතා කරගෙන යනකොට අපි කතා කරා ප්‍රතිමුඛ කෝණ සමාන ප්‍රතිමුඛ කෝණ මේ සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණ සහ බද්ධ කෝණ වල නීති ගැන කතා කරගෙන ගියා ගිය සතිය අපි ලක්ෂයක් වටා කෝණවල ගැන අවසානයේදී කතා කරලා ඔයාලට දුන්නා ගෙදර වැඩක් පිටු අංක 3 නෑ පිටු අංක 5 ගෙදර වැඩි දුන්නා අපි දැන් මේ ගෙදර වැඩි බලන්න ගමු හරි ගිය සතියේ ගෙදර වැඩේදී පිටු අංක 5 මම දුන්නා ගණන් 6ක් එකින් එක එකින් එක එකින් එක කරන්නේ පළවෙනි ගණන් 4 පළවෙනි ගණන් 3 ස රූප අඳින්නේ නැහැ රූප අඳින්නේ නැතුව සාමාන්‍ය විදියට කරගෙන යනවා ඉතුරු ගණන් ටික තමයි අපිට බලන්න තියෙන්නේ ප්‍රශ්න අංකයක නැහැ 1 යාගේ තියෙනවා x කියන කෙනාට ආයෙත් 130 ආයෙත් 160 එකතු කරාම 360ක් වෙනවා කියලා මම ඉදා කිව්වා. ඉතින් ඒක කිව්වා මේ තුන් දෙනාගේ මේක. නැත්තම් මේ ලක්ෂයක් වටා කෝණවල එකතුව 360ක් වෙනවා කියලා. එතකොට අපි එකතු කරලා බලමු. මේක ගන්න පුළුවන් පුතේ. මුලින්ම එකතු වෙනවා කිසි ගැටලුවක් නැතුව x ඔහොමමයි 130යි 160යි එකතු වුණාම 290යි 0.0යි 3.6 9යි 1 1 2යි දැන් 360 එනවා. අපි කරන්නේ x තනි වෙද්දී 360 පැත්තෙන් x ගේ මේ 290 අඩු වෙනවා උත්තර එනවා පුතේ 70යි කියලා අංශක 70යි මේ සතිය ගෙදර වැඩ බලාගෙන යන්නේ අපි හරි ප්‍රශ්න අංක 2ට එනවා ප්‍රශ්න අංක 2ේදී කියනවා අපිට ඒහි අගේ සොයන්න කියලා එතකොට ඒ කියලා දීලා තියෙනවා එක්කෙනෙක් ආයේ දීලා තිනවා 50 මේ රවුමක් වටා හින්දා මේගොල්ලන්ගේ එකතුව 360කට සමාන වෙනවා. ඒතර ඒ මෙතන ඉතුරු වෙද්දී 360න් 50ක් අඩු වෙනවා. 360න් 50ක් අඩු වෙනවා. උත්තර වෙනවා පුතේ 310යි කියලා. උත්තර වෙනවා කියද අංශක 210යි කියලා. ප්‍රශ්න අංක 3ට එනවා. තුන්වෙනි ප්‍රශ්නය තුන්වෙනි ප්‍රශ්නේදී කියනවා අපිට ඒ හියාගේ සොයන්නේ කියලා ඒවම හතරක් දීලා අපි කරන්නේ ඒ ධන ඒ ධන ඒ ධන ඒ සමානයි 360යි මේ ඒලා හතර දෙනෙක් එකතු වුණාම එනවා 4යි කියලා අපි කියනවා 4යි ඒ සමානයි 360යි දෙපැත්තම 4ෙන් බෙදනවා ඒ වලට එනවා පුතේ කීයද අංශක 90යි කියලා. ඒවලට නම් කොච්චරද අංශක 90ක් කියලා. අපි යනවා ලොකු ප්‍රශ්න අංක 4ට. ලොකු ප්‍රශ්න අංක 4 බලමු අපි. ලොකු ප්‍රශ්න අංක 4 කියනවා මෙන්න මෙහෙම. යාගිට අපිට දීලා තියෙන්නේ APC කෝණය හොයන්න කියලා. APC ව දන්නේ නැහැ. හැබැයි අපි කෝණ දෙකක් දන්නවා 90යි 120යි දන්නවා අපි. 90 එකතු කිරීම 120 මං APC වෙනුවට ගන්නවා. මොකක්hari සංකේතයක් දාලා අපි x කියලා ගමු x දන්නේ නැහැ සමානයි 360යි මොකද වෙන්නේ අපිට තියෙන්නේ මේ තුන් දෙන්නව එකතු කරලා 360ෙන් අඩු කරන්න x සමානයි x ධන මොන එකතු කරගන්නවා මේ දෙන්නව 210යි කියලා එනවා සමානයි 360යි x සමානයි 360ෙන් 210ක් අඩු කරනවා उत्तर මම 1 සහ 2 මකන්න යන්නේ මොනට හරි වැරද්දා ගන්නද මොකද මට ප්‍රශ්න අංක 5 සහ 6 කතා කරන්න ඕනේ ඒ නිසා මේ 1 2 මකන්න වෙනවා
හරි. මොකද දැන් ලියාගන්න කාටවත් දෙලාව දෙන්නේ නැහැ. මේ බෝඩ් එකේ ලිව්වට පස්සේ ලියාගන්න මම කාටවත්ම දෙන්නේ නැහැ. මගේ ක්‍රමවේදය මොකද්ද? බෝඩ් එකේ ලිව්වට පස්සේ බලන්න ලියන එක නෙමෙයි. හරිද? ඔයාලා කරාට පස්සේ මම බෝඩ් එකේ හදන ඒවා හරි වැරදි බලන විතරයි ඔයාලට තියෙන්නේ. ප්‍රශ්න අංක පහ ඔන්න ඒ ගාන මම බෝඩ් එකේ ඇඳ ගන්නවා. ඒක තියෙන්නේ මෙහෙම එක්කෙනෙක් ඔහොම එක්කෙනෙක් ඇවිල්ලා ආයේ මෙහාට ගිහින් කෙලින්ම නෙමෙයි මෙන්න මෙහෙම ටිකක් ඇද වෙච්ච මෙන්න කෙනෙක් ඉන්නවා මෙතන 2x මෙතන ඊට පස්සේ ආයේ 3x මෙතන 80 උඩ 110 ඉංග්‍රීසි අපරෝ වගේ පුත් අපිට දෙලා තිනවා මැද o කියලා හිතන්න කියනවා මෙයා මම o පැත්තෙන් දාගත්තා p s r q කියලා p s r q කියලා දාලා අපි අහන්නේ s o r කීයද කියලා s o r කීයද කියලා අපි අහන්නේ දැන් සර් s o r හොයන්න ඉස්සල x වල අගේ හොයාගන්න ඕනේ x වල අගේ හොයාගන්න නම් මොකද කරන්නේ 2x ධන 3x ධන 80 ධන 110 සමානයි 360 කියලා ලියනවා. පස්සේ මේ දෙන්න එකතු කරනවා 2x 3x 5x 80යි 110යි 100 90යි තව 360යි. දැන් මොකද කරන්න ඕනේ අපි මේ 360 න් 190ක් අඩු කරනවා. ඔන්න 5x සමානයි 360 අඩු කිරීම 190. 5x සමානයි බින්දුවෙන් බින්දුවක් බින්දුවයි 6 න් 9ක් බෑ 16 න් 9ක් 7යි 2 න් 1ක් 1යි කියලා 170යි කියලා එනවා අපිට. දැන් දෙපැත්තම 5ෙන් බෙදා ගන්න ඕන. ඔන්න 5ෙන් බෙදා ගන්නවා. x සමානයි 17ට 5 ඒවා තියෙනවා පුතේ 17කට 5 ඒවා කියන්නේ 3ක් තියෙනවා 2ක් ඉතුරුයි 20ට 5 ඒවා තියෙනවා 4ක් කියලා අංශක 34ක් ඇවිත් ඇති ඒ 34 නිමේ උත්තරේ 3x කියන්නේ 34 ඒවා 3ක් ඒක නිසා මොකද වෙන්නේ 34 ඒවා 3ක් බලනවා 34 කිරීම 3 උන්නේනවා 4 වරක් 3 12 2 දානව එකක් ඉදිරි 3 වරක් 3 9යි 1යි 10යි 102යි කියලා එනවා 102යි කියලා එනවා යනවා අවසාන ගානට 6 AB සරල රේඛාව කී මට ඒ ගාන ඇඳ ගන්න උවමනාවක් තියෙනවා මම ඒ නිසා මේවා ඔක්කොම මකරවා පුතේ මේක ටිකක් කල්පනා කරලා ලියන්න ඕන උත්තර ලියන්න ඕන ගානක් මේ 6 වෙනි එක ඔන්න ඉතින් හිතන්නේ නැතුව ලිව්වොත් එහෙම ඔයාලට ඔන්න ගැටලුවක් වෙන්න පුළුවන් අවස්ථාවක්. යා කියනවා මෙන්න මෙහෙම කෙලින් ඉරක් ගහලා යා AB ලු යා සරල රේඛාවල් කෙලින් ඉරක් ලු. ඒ වගේම යා දෙනවා පුතේ මෙන්න මෙහෙම වෙන් කළා මෙයා 2x මේ පැත්තෙන් කෑල්ලක් වෙන් කරලා x කියලා දෙනවා. ඉංග්‍රීසි අකුරු දෙකක් දානවා q සහ r කියලා. q මෙයා r කියලා දෙනවා. අපි q ගණනය. AB සරල රේඛාවකි APR A මෙද P කියන අක්ෂරය එනවා මොන APR මෙන්න මෙයා 150යි කියලා එයා දෙනවලු APR කියද 150යි කියලා දෙනවලු QPB විශාලත්වය හොයන්න ඕනේ අපි QPB තමා විශාලත්වය හොයන්න ඕනේ අර 150යි කියලා දෙනවා පොඩ්ඩක් හිතන්න ඕනේ මියා සරල රේඛාවක් නම් අපි මේ වෙනකන් ඉගෙන ගත්ත මාතෘකාවේ තිබ්බ සරල රේඛා මත තීටි බද්ධ කෝණවල එකතුව එනම් කීයක් වෙනවා කියලාද 180ක් වෙනවා කියලා. එහෙනම් අපි මොකද කරන්නේ 150 ධන x = 180යි කියලා ගන්න. මේ දෙන්න එකතුව කීයයිද 180යි කියලා ගන්න වෙන සරල රේඛාවක් නිසා. ඒගොල්ලෝ කටිනුත් කියනවා ලියලත් පෙන්නලා දෙනවා ඒ නිසා ඔයාලා අනිවාර්යෙන් මේක තේරුම් ගන්න ඕනේ. දැන් මොකද කරන්නේ x වල අගය හොයාගන්න අපි x = 180 වෙන් අඩු කරනවා 100 සමානයි 150 180 වෙන 150 ගියාම ඔන්න x = 30යි කියලා එනවා x කියන්නේ 30යි නම් 2x එනවා පුතේ මෙතන කීයයි කියලාද 60යි කියලා x කියන්නේ 30යි නම්
දෙකයි x එනවා 60යි කියලා ක්‍රම දෙකක් තියෙනවා මෙතන x වලට 30 දාගෙන ඕනේ නම් අපිට මේ වටේ හිතලා කල්පනා කරලා මේ රවුමම කල්පනා කරලා බලලා මේ කෝණේ හොයාගන්න පුළුවන් මං එයාට ඔන්න සංකේතයක් දාන ඕන a කියලා අපි එයාගේ a හොයනවා නම් මේ a හොයාගන්න පුළුවන් අපිට එකම ක්‍රමය මෙන්න මේකයි කොහොමද එක්කෝ අපිට මේ දෙන්නගේ එකතු 180යි කියලා හිතලා ගන්නත් පුළුවන් නැත්නම් මේ වටා හිතලා ගන්නත් පුළුවන් වටේ හිතලා ගන්නවා නම් 150යි මෙයා 150යි මෙයා 60යි ආයි මෙන්න මෙයා 30යි තව දන්නේ නැති එක්කෙනෙක් ඉන්නවා එයා a 360යි දැන් මොකද කරන්නේ 150යි 60යි එකතු කරනවා 210යි 210යි 30යි 240යි 240යි 240 ධන a සමානයි 360යි එහෙනම් a සමානයි 360න් 240ක් අඩු වෙනවා උත්තරේ එනවා 120ක් කියලා උත්තරේ එනවා කියද 120යි කියලා તો Tamanṭa මොන හරි වැරද්දක් අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් ඒ ටික හදාගෙන අද අලුත් මාතෘකාවට යන් අපි මේ කෝණවල තියෙන අපිට අවසාන මාතෘකාව අපි කියනවා ප්‍රතිමුඛ කෝණ කියලා. ඔයගොල්ලෝ අලුතෙන් ඉගෙන ගන්න කෝණ වර්ගයක් ප්‍රතිමුඛ. අපි මේ පාඩමේදී ඉගෙන ගත්තා අනුපූරක, පරිපූරක, බද්ධ කෝණ, සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. ඊට පස්සේ අවසානයේදී ලක්ෂයක් වටා කෝණවල එකතුව මේ අවසාන කෝණ જાතිය මෙයාට කියනවා පුතේ අපි ප්‍රතිමුඛ කෝණ කියලා. මම මේ පැති ගන්න මකනවර පැති ගන්න අඩුපාඩු තියෙනවා හදා ගන්න තියලා මේ ප්‍රතිමුඛ ප්‍රති කිව්ව ගමන්ම තේරෙනවා ප්‍රතිවිරුද්ධ දෙයක් ගැන තමයි මේ කියන්නේ කියලා ප්‍රතිමුඛ කියද්දි මුඛ කියන එකේ අදහස පුතා මුහුණට මුහුණ කියන අදහස හැබැයි ප්‍රතිමුඛ කියන්නේ ප්‍රතිවිරුද්ධව මුහුණ තියාගෙන ඉන්නවා කියන එක ඒ වගේ අවස්ථාවල මෙන්න මෙහිම අවස්ථා මෙන්න මෙහෙම දෙන්නේ කතර ආකාරයට කැපෙනවා නම් උගල කෝණ මානෙන් මැනලා බලන්න මේම හරි ඉදි දෙකක් ඇඳලා මෙයාගේ මෙන්න මේ කෝණයට මොනවද ප්‍රතිමුඛයි ඒ කියන්නේ මෙයා a නම් මෙයත් a වෙනවා මෙයා b නම් මේ පැත්තත් මොනවා වෙනවද b වෙනවා මෙතන 80 නම් මෙතනත් 80 වෙනවා මෙතන 100 නම් මෙතනත් 100 වෙනවා ඔය ප්‍රතිමුඛ කෝණ කියන එකේ අදහස ඒකයි මේ රූපය ඇතගෙන මෙන්න මෙහෙම තරු ලකුණක් දාගෙන මෙන්න මේ කියන කරුණ ක්ලියා ගන්න මාතෘකාව ලියා ගන්න ප්‍රතිමුඛ කෝණ ප්‍රතිමුඛ කෝණ ප්‍රතිමුඛ කෝණ සමාන වේ
उदाहरण की प्रतिमुक्कोण समान सर्वरेखाण लक्ष्योण देख गया नम कथा विन गण मेका उपयोगी विन विद्यते गण टीका हदा गणिंगे बल मे गण की उत्तर उदाहरण उदाहरण हरी थैंक यू सर देख मेपेत्म
මේකත් කෙලින් ඉරක් මේකත් හොඳ කෙලින් ඉරක් එතකොට මේ ඉරි දෙකේ දෙපැත්ත කියන්නේ මෙයාවයි මෙයාවයි නෑ මේ මැද්දෙන් ගහලා තියෙන ඉර తాවකාලික ඉරක් ඒ කියන්නේ මේක නිකන් ඔයාලා පටලවන්න ගහපු ඉරක් හැරෙන්න ඇත්තට ඉරි දෙක මේ දෙක ඒ ඉරි දෙක දෙපැත්ත තියෙන දෙන්න සමාන ඒක තමයි මේ ප්‍රතිමුඛ කෝණවල දීතිය මෙතන 100 නම් මෙතනත් 100මයි හැබැයි මේගොලු 100 හොයාගන්න බැරි වෙන විදිහට ඒගොලු ගැටලුවක් දෙයිලා දෙන්නේ ඒගොලු ගැටලුව දෙන්නේ කොහමද මෙතන දෙන්නේ x + 80යි හැබැයි මේ දෙන්නගෙම එකතු 100 වෙන්න ඕනේ මෙතන කියනවානේ 100යි කියලා මේ මෙයා 100 නම් මේ දෙන්නම 100යි නම් මේ දෙන්නගෙම එකතු 100 වෙන්න නම් අපි කරද්දී ලියන්නේ x කියන එකතු කරොත් 80ට උත්තරේ 100 වෙන්න ඕනේ කියන්නේ මෙතන තියන අගයත් 100යි x ට එකතු කරොත් 80 සමානයි කියද 100යි x සමානයි 100ෙන් අඩු කරනවා කාවද 80ක් 100ෙන් 80ක් අඩු කරාම 20යි ඇත්තටම 20යි 80යි එකතු වුණොත් තමයි මෙතනට 100ක් කියලා එන්නේ එමය හිතන්න මෙතන 100 නම් මෙතන 100යි තුන්වෙනි එක තවත් ඒ වගේම ගණන්ක් තමයි සංකේතාත්මක ඔන්න මෙයා 90 නම් මේ දෙන්නම 90යි ඇයි මෙහෙම ඉරකුයි මෙහෙම ඉරක හොඳට බලන්නකෝ මෙන්න මෙහෙම ඉර දෙකක් ගහලා තියෙන්නේ ඉරි ගහලා තියෙන්නේ මෙහෙම එක ඉරක් ගහලා තියෙනවා අනිත් එක්කෙනා මෙහෙම ගහලා තියෙනවා. ඒතර ඒ දෙන්නගේ දෙපැත්තේ ඉන්නේ මෙයාවයි මෙයාවයි. ඔන්න ඔය දෙන්න ඉන්නේ. එහෙනම් අපේ අදහස වෙන්න ඕනේ මේ දෙන්නගේ එකතුවක් කීයද? 90යි. කොහොමයි මෙතන ගානේ එකතුනොත් 90යි. අපි කියනවා x එකතු x වලගේ එන්නත් උර කීයද? 90යි. ඇයි? උඩ 90යි. එහෙනම් පුතේ x උයි x උයි 2i x 90යි. එක x කෙනෙක් වන්න දෙකෙන් බෙදනවා එක x කෙනෙක් වෙනවා කීයයි කියලාද 45යි කියලා 45යි 45යි තමයි 90 ඕනේ මොකද මේ දෙක සමානයි මෙතනත් 45යි මෙතනත් 45යි කියලා තමයි අපි හිතලා 90යි කියලා ගන්න මේ උදාහරණ තුන ඉක්මනට ලියා ගන්න ලියාගෙන සර් කියන්නම් මොකද කරන්න ඕනේ කියලා මුලින්ම ලියාගන්න හරි දැන් අපි ඉගෙන ගත්ත දේවල් එක්ක පුතාලට ගණන් පහක් දෙන්න යන්නේ හදන්න ඕනේ පිටු අංක 6 මම මේ උදාහරණ පරිදි එක මකනවා පිටු අංක 6 කොහොමද ඉතුරු උදාහරණ ටිකක් මකනවා පුතේ හරි දැන් උදාහරණ තව තවත් කරන්න යන්නේ කාලේ නාස් වෙනවා දැන් ඔයාලා ඉගෙන ගත්ත දේවල් දිනවනේ එකක් සරලව එකව මත බෙදී බද්ධ කෝණවල x 180යි කියලා ඉගෙන ගත්තා ලක්ෂයක් වටා කෝණවල එකතු 180යි කියලා ඉගෙන ගත්තා සමහර 360යි කියලා ඉගෙන ගත්තා ඊළඟට ඕගොල්ලෝ දැන් ඉගෙන ගත්ත ප්‍රතිමුඛ කෝණය කියන්නේ මෙහෙම දෙකක දෙපැත්ත තියෙනේවා සමානයි කියලා ඉගෙන ගත්තා. හරියටම තියෙන්න ඕනේ ඈ. මේක ඇවිල්ලා පොඩ්ඩක් ඇද වෙච්චේම බෑ. දැන් සමාන කාලවලට මෙහෙම දාන්න පුළුවන් ඒගොල්ලෝ. කොහොම ලස්සනට ඇවිල්ලා මේක ඇවිල්ලා මේ අනිත් එක මෙහෙ යන්නේ. එහෙම වුණාම මේ දෙන්න ප්‍රතිමුඛ කෝණ නෙමෙයි. ඒ වරද තියාගන්න බෑ. නැත්තම් මේ කෝණේ මෙයාට ප්‍රතිමුඛ වෙන්නේ නැහැ. පේනවනේ මෙතන හොඳ නැම්මක් තියෙනවා මේ පැත්තට. හරියටම දෙන්නේ මෙහෙම ගියොත් එහෙම මෙන්න මෙව්වා ප්‍රතිමුඛ කෝණ කියලා ගන්න පුළුවන්. මෙව්වා ප්‍රතිමුඛ කෝණ කියලා ගන්න පුළුවන්. හැබැයි මේ වගේ අවස්ථාවල් පොඩි ඇද වෙච්ච ගති තියෙනවා නම් ඒවා ප්‍රතිමුඛ කෝණ කියලා ගන්න බෑ ළමයි. හරිද? ඒක අපිට තේරෙනවා සරල රේඛාවක් නෙමෙයි කියලා. හැබැයි මෙතන දීලා තියෙන AB සහ සමහරවිට AD සහ AB සහ CD කියන සම රේඛා EF කියන රේඛා ඔක්කොම සරල රේඛා ඛණ්ඩ වේ කියලා වරහණක් ඇතුළේ දීලා තියෙනවා. එතකොට ඒක භාවිතයෙන් ප්‍රතිමුක්කෝණ විශේෂයෙන් කල්පනාවේ ප්‍රතිමුක්කෝණ විශේෂ කල්පනාවෙන් සරල රේඛාවක් මත බීටි බද්ධ කෝණක් කල්පනාවෙන් මට කරන්න බලන්න රෝමි ලක්කම් 1 ඉඳන් රෝමි ලක්කම් 5 වෙනකන් පිටු අංක 6 ලොකු ප්‍රශ්න අංක 1 ගණන් 5ම ඔයගොල්ලෝ යටින් ඉඳ තියෙනවා හිමීට කල්පනා කරගෙන උත්තර ලියන්න කලබල වෙන්නේ නැතුව මම ගණන් 5ට මිනිත්තු දෙනවා 8ක් දුන්නේ කියන දේ මේ වල අගය හොයා ගන්න හැටිද දැන් ගිය සතියේ කියලා දුන්නේ ඒවත් තියනවනේ
ගිය සතියේ කියලා දුන්නේ ඒවත් එක්කම තමා උෂාන් හදන්න දෙන්නේ අපිට හරිද දැන් උදාහරණයකට ගත්තොත් මෙන්න මෙහෙම පුතා හිතන්නකෝ මේ 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 වගේම ගණන් වගේක් ඔය දාලා තියෙන්නේ දැන් මේතනයි මේ දෙන්න මේ මේ කෝණය මේ දෙන්නගේ මේ කෝණ දෙක එකතුවට සමාන ප්‍රතිමක කිව්වම හැමතිස්සම හිතන්න ඕනේ මෙහෙම දෙන්නේ කිරියොත් මේ පැත්තේ අගය මේ පැත්තට සමාන දැන් මෙතන x දීලා මෙතන 90 දුන්නොත් එහෙම x කියන්නේ 90යි මේ පැත්ත 90යි එහෙම එක්කෙනාගේ මෙන්න මෙහෙම දුන්නොත් එහෙම කොහොම දුන්නොත් එහෙම මෙතන x උයි මෙතන 50යි දුන්නොත් එහෙම මෙතන දැන් කොහොමද සර් මෙතන 90 නම් මෙතනත් 90යි කියලා ඉතින් මේ දෙන්නත් 90ක් වෙන්න ඕනේ 90ක් වෙනවා නම් මෙතන එන්න ඕනේ 40යි කියලා ඒ 40යි 50යි 90 වෙන්නේ ඒක හොයාගන්නේ මේ දෙන්නගේ එකතුවක් මෙයාට සමාන කරනවා x කියන කෙනා 50 කියන කෙනාට එකතු වුණාම 90යි කියලා එනවා ඊට පස්සේ තමයි x සමානයි 90න් 50ක් අඩු කරලා ඉතින් මේ මේක තියෙන ගණිත කර්ම මේ අපි නිකන් විසඳ ගන්න විදිය 90න් 50ක් අඩු කරලා 40යි කියලා ගන්නවා ඒ වගේ කල්පනා කරලා ගන්න කියලා කියන්නේ ඉතින් මේ දෙන්නගේ එකතුව මෙයාට සමාන වෙනවා කියලා හිතාගෙන කල්පනා කර කර එකින් එක ගන්නකෝ බලන්න කරන්න උපරිම try එකක් දෙන්නකෝ මොනහරි ගැටලුවක් වුණොත් දැන් කොහොමත් ඔය ගණන් පහම සර් බෝඩ් එකේ එකින් එක හදනවා හරිද එතකොට පුළුවන් Tamanට මොනවද බැරි වුනේ මොකද්ද තැන මොන තැනද බැරි වුනේ කියලා බලාගන්න හරිද උපරිම try එකක් දෙන්න බෑයි කියලා නෑ කරන්න පුළුවන් උපරිම උත්සාහ කරන්න ඕනේ හරි හරි සර් මයික් එක අනවශ්‍ය ලෙස ඔන් කරන්න එපා. හරි? මම ආයෙ පාරක් කියන්නේ නැහැ. අරින්නම් නිදි තදයි. එලිම ඔන් කරොත් මයික් එක. මයික් ඔන් කළා අනවශ්‍ය දේවල් කරොත් එහෙම ඔන් කරපෙක නම් කී කියන්නේත් නැහැ. එයාට ක්ලාස් එකෙන් අයින් වෙන්න වෙයි ඈ. හරි? අය කියන්න දෙන්න එපා මට ඒක. හැමදාම මම අනවශ්‍ය බන්තියට මේක මේ කී කී ඉඳ දෙයක් නෙමෙයි. ඒකල දැනගන්න ඕනේ ඒක කිව්වම කරන්න දෙන්නේ. හරි? ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. අහන්න දුව වෙන දේවල් කරන්න නෙමෙයි මයික් ඔන් කරන්න එපා හරි. ඔන්න මේකේ x සර් වෙන් ගන්න අපිට දැන් විනාඩි 8ට වෙනුවට සර් තව ඉන්නු දෙකක් විතර යන්න දින මිනිත්තු 10ක් විතර වුණා. මන් දන්නේ 8 වසරයට මේ කෝණ කියන එක කොච්චරටම ඇච්චරටම මොකටද අමාරු කියලා. ඇත්තටම සමහරක් වෙලාවට ඔයගොල්ලෝ හරියට මේ වටහා ගන්න එකයි වෙලා තියෙන්නේ. හරිද? පොඩ්ඩක් බලා ගන්න ඔකකින් එක. මේකේ x කියන්නේ පුතා ගත්තොත් එහෙම 43යි. ඇයි? මෙහාමයි මෙයා. ඕනනම් හේතුවල ප්‍රතිමුක්කෝණ කියලා ලියන්න පුළුවන්. අපි හේතු ඇහුවොත් ලියන්න ඕනේ හේතුව ප්‍රතිමුක්කෝණ කියලා. හරි? ඇහුවොත්. ඊළඟට මේක මේ දෙන්නගේම එකතුව මෙයාට සමානයි. එහෙනම් අපි කියනවා x ධන 30 සමානයි 130යි. x සමානයි 130න් අඩු කරනවා 30 उत्तर एक समान है सी आई के दें एक समान किया जाए सी आई के दें तुमने नहीं करे ना रोमिला कं तूने करे ना तूने एक ही दिया ने बुदा मैं ये देना कि कतू मैं आरा समान है ये क्या नंग इतने वेदागण ने बेरु हुए इतने एक बेरु नोट बेरी ला दी ने वेदागण ने बेरी क्या था महार दशम कारण के वेदागण ने बेरी आ දෙකයි ඒ සමානයි 135යි දු. ඒ හොයන්න නම් අනිවාර්යෙන් දෙකෙන් බෙදන්න බෑ. ඔන්න දෙකෙන් බෙදුවා සර්. 135 දෙකෙන් බෙදලා ගන්නවා. ඔන්න මම කටු වැඩක් කරලා පෙන්නන්න යන්නේ බලා ගන්න. හරිද? 135 135 කිව්වම 2ද. 13ට 2ව තියෙනවා පුතේ හරියට ගත්තොත් එහෙම 6ක්. 6වරක් 2 12යි. එකයි 15ට දෙකේව තියෙනවා 7ක් 7වරක් දෙක 14යි අඩු කරාම එකයි 10ට දෙකේව තියෙනවා 5යි කියලා 10ට දෙකේව ගියත් නේද 5යි කියලා තියෙනවා අපි කියනවා ඒ සමානයි 67.5යි කියලා 67.5යි කියලා කියනවා ඔක තමයි උත්තරේ අනිවාර්යයෙන්ම බැලුවා ඇති 67 ඉතුරු එකයි කියලා ලියලා තියෙනවද නැහැ 67.1යි ලියපු අය ඉන්නවා අනිවාර්යයෙන්ම ගාන කාපු අයත් ඉන්නවා ඔක යතන හරිද අපිට බලන්න පුළුවන් මම WhatsApp group එකේ බලන්න ඕනේ ඉතින් හතර කරලා ඩායින් ගැටි හරි හතර හතර වෙනි එකේදී ඒ කියන්නේ මෙයා 125යි නම් මෙයාත් 125යි කියලා කියන්නේ
මෙතන මේ කොටුවෙන් පෙන්නන්නේ අංශ 90ක් කියලා දැන් ඉතින් අපි දන්නවා මේක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි එහෙනම් අපි කියනවා x ධන 90 සමානයි 125යි x සමානයි 125 න් අපි අඩු කරනවා 90ක් දැසිසි බෙන් කවද අඩු කරන්නේ 90ක් අඩු කරනවා අපිට උත්තර එනවා පුතේ කොච්චරයි කියලාද 35යි කියලා අපිට උත්තර එනවා කොච්චරද 35යි කියලා 5 බින්දුවක් 5යි 12 9 3යි කියලා ඊළඟට අනිත් එකට යනවා එයාගේ ගත්තම යාගේ ප්‍රතිමුඛ කෝණ නොදන්න දේවල් වෙන ප්‍රශ්න කියනවා යාගාවේ ඉංග්‍රීසි අකුරු තුනක් තියෙනවනේ යාට එකකින් එක බලන්න මම කියනවා මෙයා ඒ නම් එයා 65යි කියලා ප්‍රතිමුඛනේ ඒ සමානයි 65යි ප්‍රතිමුඛ කෝණ මෙයාට මෙයා සමානයි මෙයා 55යි නම් මෙයාත් 55යි b සමානයි 55යි b සමාන කියද 55යි සීවා ගන්න ඕනෙම නම් අපිට පුළුවන් ක්‍රමයක් මොකද්ද ක්‍රමය දැන් අපි දන්නවනේ මෙයා කීයද 55යි මෙයා දන්නවා කීයද 65යි මං කිව්වොත් මෙන්න මේ ටික සරල රේඛාවක් නිසා මේ තුන් දෙනාගේ එකතුව කීයක් වෙන්න ඕනද 180ක් වෙන්න ඕනේ ඒක නිසා අපි කියනවා 55යි 65යි මේ කවුද c සමානයි 180යි c සමානයි 180යි දැන් මොකද කරන්නේ c මෙතන එකතු වෙනවා 55යි 65යි 120යි c සමානයි 180යි c සමානයි 180ෙන් අඩු කරනවා 120ක් උත්තරේ c වලට එනවා පුතේ කීයයි කියලාද 60යි කියලා උත්තරේ c වලට එනවා කවුද හැබැයි කියලා පුතාලට පුළුවන් හරි වැරදි බලා ගන්න මම ඔන්න මිනිත්තුක කාලයක් දෙනවා ඔයාලට මොකටද මේ වල අඩු පාඩු ටික හදා ගන්න හරි අපි ලොකු ප්‍රශ්න අංක දෙක හෝම්වර්ක් එකක් විදිහට දෙනවා පුතේ දැන් මේ ඉගෙනගත්ත සියලු දේවල් භාවිත කරලා ලොකු ප්‍රශ්න අංක දෙක හෝම්වර්ක් එකක් විදිහට දෙනවා පිටු අංක 6 ලොකු ප්‍රශ්න අංක දෙක ඕගොල්ලෝ රවුම් කරලා විශේෂ කරලා තියාගන්න පිටු අංක 6 ලොකු ප්‍රශ්න අංක දෙක එක හෝම්වර්ක් එකක් එනවා අපි අලුත් මාතෘකාව අපේ සදිස සංඛ්‍යා මාතෘකාව තමයි සදිස සංඛ්‍යා අපි එනවා හතරවෙනි මාතෘකාවට නටවසර පුතාලට හතරවෙනි මාතෘකාව වෙනවා අද ඉඳන් අපි එනවා සදිස සංඛ්‍යා මොනවද මේ සදිස සංඛ්‍යා සදිස සංඛ්‍යා කියන්නේ අපි ගණන් හදද්දී ඍණ ධන කිය කිය හදන ගණන් ඔයාලට මතක ඇති ටිකක් ඔයාලා ආස පාඩම ඍණ ධන ගණන් හදද්දී වර්ධිනව වැඩි ඒකට නිසා ඔයගොල්ලෝ ආස වැඩි මේකද ඒ වුණාට මේකත් එච්චරම අමාරු පාඩමක් නෙවෙයි ළමයි හරි ලේසි පාඩමක් හරිද අපි බලමුකින් එක බලමු සදිස සංඛ්‍යා මාතෘකාව අරියාගත්තකෝ හතරවෙනි මාතෘකාව අච්චු පොතේ තියෙන අපේ සදිස සංඛ්‍යා මොනවද මේ සදිස සංඛ්‍යා මම බලන්න බලන්න ගිය අවුරුද්දේත් අපි ඉගෙන ගත්ත මේ සදිස සංඛ්‍යා ගැන සදිස සංඛ්‍යා ඒකදී අපි පිටු අංක අපි හතර පෙරලා ගන්න ඔන්න සර් පුතාලට කියලා දෙනවා ක්‍රමානුකූලව මුලින්ම අපි ධන ගණන් හදන හැටි ධන ගණන් හදන හැටි මතක් කරගමු. ඒ කියන්නේ සංඛ්‍යා රේඛාවක් මත ධන ගණන් ටික කොහොමද හදන්නේ? ඒ කියන්නේ
दिन पहा अने दान भागम को दान पहा एक तो क्रीम दान देखो नेकर चिकाक इडवासे दिन देखा एक तो क्रीम दिन एकल अने देवनी गान मोली में गाना देखा हाथों नहीं पहली कर देना बाला कर मोली मकरी आप ही संख्या रेखा वाक कैंदा के बिंदु दाला में पालतरे हरी समान होती है तुमने बोलते हाय तूने हाथर पां संख्या रेखा वाला में पहले रीने एक रीने देख रीने तूने रीने हाथर खेला दाला में कितना संख्या रेखा वैध रूप दिया गया ने तो आप ले सी एक देख तूने हाथर व्याहुआ रीने एक रीने देख रीने तूने रीने हाथर रीने पाहा नमगता भी उतार बालान अनुमान किंग का पहले बालान है ना बालान है ना दाना पाहत ये नहीं अबे क्रमान कोल योत्ते हैं मन सरताव माध्यम ना मैं पैक मैं संख्या रेखा उन्हें सर दिख कर करना ताव आयर आते अबे कराने बिंदुए इंदम पटांगा रखें ना मुली में ना अपुते कागा वजे පහගාවට හරිද ඊට පස්සේ මොකද කරන්නේ පහේ ඉඳන් දෙකක් එකතු කරනවා එකතු කරනවා නම් අපි කරන්නේ කොයි පැත්තටද ධන පැත්තට යනවා එකතු කරනවා නම් අපි මොකද කරන්නේ ධන පැත්තට යනවා ඔන්න ධන දෙකක් යනවා තව ඉස්සරහට එනිසා ඔන්න ලේසිම ක්‍රමයට යනවා දැන් මේ බිංදුවේ කතාව අයින් කරගන්නවා අපි ඔන්න පටන් ගන්න විදිය බලන්න අපි පටන් ගන්නවා කාගෙන්ද पाहे दाना पाहे उन्हें दाना पाहा तो हमारा पालेगी नहीं बताएँ दाना पाहा यहाँ के इंदं देखा क्या कुछ करान दोड़ने क्या कुछ करवाना या ना में पैदते तो उन्हें गिया में पैदते नवतुने में नवतनी अभी क्या ना उत्तरे के लिए कुछ दाना हंगाई के लिए उत्तरे के लिए दाना हंगाई के लिए मैं क्या देनूं कोई डर यान डोने बुते रीना एकाक पैदते थे रीना कोई पैदते थे रीना क्या ने में पैदते में आगे पैदते थे यान डोने और नसर एकाक के नाम में पैदते थे नावती नाम में नहीं थे नहीं उत्तरे किए थे बुता नावती न थे नहीं उत्तरे किए ना रीना तू नहीं किया खोप में लगा तो ना आई किया ना पाहा पाहा मार्क लगा ता इसल अभी तेरे बिंदु इनाम पहाड़ किया है मन दें नहर बिंदु इनाम पहाड़ में केरी में पहेर पटांगा ता पाहा हिंदा एक तो करना देखा एक तो है ना ओर में देख मैं पैदल यान नोने देखा क्या हाँ काई मैंने मैं कहा वा रीने देखा आडू करने थी ये मैं कहा आडू करने वाले नोने रीने वाले नोने मैं पैदल या मैं पैदल हर दिन मैं पैदल किया देखा उन्हें रीन तो नहीं किया हाय मैं जो कहता कहने बाण इतने तब उदाहरण देखा हरी थवक तोड़ने वेला हमें कैंदा करने ठीक है नेती नहीं मैं कोड़ पास से मैं को वे हरी दें मैं दाना भी ना ताम में पहाड़ में गिया उड़ते थे वाल माता करने हैं मैं यार उधर ताम अभी लग अपने आप ही है मुझे दिन मैं यार उधर इंडिया से लग गिया उड़ते වෙච්ච පාස්තු ප්‍රහාරේ මේ ගියා උද කොවිඩ් ප්‍රහාරේනේ ඒක නිසා දැන් ඒක මතක නැද්ද දන්නේ අන්නේ මතක් කරන්නේ නැහැ හරි නැත්නම් එන ප්‍රශ්නයක් කියලා තමයි අනව දින්නේ දැන් එනවා අපිට මෙන්න මෙහෙම දෙන්නේ ඍණ 3ට එකතු අපි ධන 3කම ධන 3ට එකතු කරනවා ඍණ 1ක් ඕක ඊළඟට දෙනවා ඍණ 5ට එකතු කරන්න ඍණ धन एवं
සේරිටික් ගහගෙන ඔන්න ලියා ගන්නවා 1 2 3 4 5 6 මේ පැත්තෙන් ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 කියලා මේකෙත් බිංදුව 1 2 3 4 5 ඍණ 1 2 3 4 5 කියලා ගන්න ඕනේ. සර් මේ දෙකත් කියලා දෙන හොඳට අහගන්න ඕනේ. කවද මුලින්ම මාක් කරන්නේ? මුලින්ම මාක් කරන්නේ ධන 3. ඔන්න සර් ධන 3 හොයාගෙන මාක් කරනවා. ධන 3 ඉඳන් මොන එකක්ද ඍණ එකක්. ඍණ එකක් නම් එන්න ඕනේ. ඊතලෙන් පෙන්නනවා මේ පැත්තට එන්න ඕනේ කියලා. මෙතන ඉඳන් කීයක් එන්න ඕනේද? එකක් එන්න ඕනේ. ඔන්නාව එකක්. කාගාවද නැවතුනේ පුතේ? දෙක ගාව නැවතුනේ. උත්තරේ කියනවා අපි ධන 2යි කියලා. නැවතුන තැන කොහොමද ගත්තේ? 3 මාක් කරා කොයි පැත්තටද යන්නේ? ඍණ එකක් පැත්තට යන්න ඕනේ. ඍණ මේ පැත්තට යන්නේ. මෙහෙ යන්නේ. ඒක නිසා එකක් මේ පැත්තට ආවා. නැවතුනා. නැවතුනේ දෙක ගාව මොන දෙකද? ධන 2යි කියලා දන්නවා. මේකද? මේකෙදි මාක් කරනවා කාවද? ඍණ 5. මුලින්ම තියෙන ඍණ 5නේ. ඔන්න ඍණ 5 මාක් කරා. මාක් කරලා මොකද කරන්නේ? ධන 6ක් යනවනේ. ධන ඒවා කොයි පැත්තටද යන්නේ? මේ පැත්තට යනවා. ඔන්න සර් එකින් එකට එකින් එකට යන්නත් පුළුවන්. එකපාර 6ක් ගණන් කරලා යන්නත් පුළුවන්. සර් එකින් එකට එකින් එකට යනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි කියලා සර් 6 වතාවක් ගියා. මෙන්න නැවතුණා. කොතනද නැවතින්නේ? මෙන්න මෙතන නවතිනවා. උත්තරේ අපි කියනවා ධන 1යි කියලා. උත්තරේ අපි කියනවා මොකද්ද? ධන 1යි කියනවා. මෙතන ධන 2 ආවා. මෙතන ධන 1 ආවා. ගත්තේ කොහමද? මුලින්ම ඍණ 5 මාක් කරා. ධන 6ක් ඉන්න ධන ඒවා මේ පැත්තට යන්න ඕනි. 6ක් ගියා. නැවතුනේ ධන 1 ගාව. උත්තරේ ධන 1යි කියලා ලිව්වා. මට ඒක කරලා මෙන්න මේ ලියන ගණන් 4 ඉක්මනට හදන්න ගන්න. මේ දෙක ගියන්න ඕනේද? අනිවාර්යයෙන්ම මේ දෙක ලියා ගන්න ඕනේ. මෙන්න මේ ගණන් හතර මේක අමතර වැඩක් අභ්‍යාස පොතේ කරන්න මේ ටික මේක කරලා ඉඳිත් පස්සේ අපිට පුළුවන් ඊළඟ ගණන් වලට යන්න. ওই ගණන් හතර ඉක්මනින් මේ දෙක උදාහරණ කියලා ලියාගත්තා. අර ගණන් හතර හැදුවා. ඔක්කොම මම මේ දෙක ලියාගෙන අර ගණන් හතර හදන්න සංඛ්‍යා රේඛාවක් හදන්න ඕනේ. දා මිනිත්තු 6ක කාලයක් දෙනවා. හරි සර් කතා කරන්නේ නැහැ. සර් බෝඩ් එකෙන් බෝඩ් එකට අවශ්‍ය සංඛ්‍යා රේඛා දෙක සංඛ්‍යා රේඛා හතර ඇඳගෙන ලෑස්ති වෙන උතරයි. උතාලට කරගෙන යන්න පුළුවන් සංඛ්‍යා රේඛා ටික සර් ඇඳ ගන්නකම්. යවුද්දී පාඩමක් ආයි නැවත මතක් කරනවා. ඔයාලගේ මතක ශක්තිය යන පොඩ්ඩක් කල්පනා කරලා බලලා
හරි සර් බලන්න යන්නේ ඔයාලා මොකද කියන්නේ ලෑස්ති යට කියලා මම හිතනවා අපිට මේ හතරවෙනි පාඩමේ ගණන් වලටත් එන්න ඕනේ කියලා බලාගන්න එකින් එක දැන් එකතු කිරීමේදී අපි නීති සාමාන්‍ය නීති විදිහට වෙන්න ඕනේ පළවෙනි ගණන් එක තමයි ඍණ 2යි ඍණ 1යි ඍණ 2කින් පටන් ගන්න ඕනේ නැහැ ඍණ 2 ගාවට යන අවශ්‍ය එක පාළම ඍණ 2යි එන්න ඕනේ ඍණ 1ට එන්න ඕනේ කා ගාවටද ඍණ 1ට එන්න ඕනේ ඍණ 1ට එනවා නම් ඍණ 2යි ඍණ 1යි ඍණ 1ක් කිව්වම මොකද වෙන්නේ මේ පැත්තට එන්නේ තව එකක් මේ පැත්තට එන්න ඕනේ ඔන්න ආව එකක් මේ පැත්තට උත්තරේ නැවතුනම් මෙන්න මෙයා ගාව කවුද පුතේ උත්තරේ ඍණ 3යි කියලා එනවා ඔන්න ඍණ 3 ඊළඟ ගාන මේක ධන 3යි ධන 2යි ධන 3ෙන් තමයි පටන් ගන්න ඕනේ ධන 3 මොසේ ධන 3 පටන් ගත්තා ධන 3 එකතු වෙන්න ඕනේ දෙකක් ධන දෙකක් ධන නම් යන්න ඕනේ මේ පැත්තට තමයි ඒ නිසා ඔන්න එකක් ආවා දෙකක් ආවා නැවතුනා මෙතන නැවතුණු තැනට අපි කියනවා ධන 5යි කියලා තුන්වෙනි කාරණාව යාගේ තියෙන්නේ පටන් ගන්න ඕනේම ධන 5යි ඔන්න ධන 5ෙන් පටන් ගත්තා හරි දැන් මොකද වෙන්න ඕනේ ඍණ 3ක් ඍණ නම් කොයි පැත්තට දෙන්න ඕනේ මේ පැත්තට දෙන්න ඕනේ ඍණේව මෙන්න මේ පැත්තට તો ඍණේව මේ පැත්තට නෑ එනවා නම් 3ක් එන්න ඕනි හින්දා 1යි 2යි 3යි ඊතල ගැහුව මේ පැත්තට නැවතුනේ මෙයා ගාව අපි කියන උත්තරේ ධන 2යි කියලා ඊළඟට 4 වෙනි එක පටන් ගන්න ඍණ 4ෙන් ඔන්න සර් ඍණ 4 මාක් කරා එකතු වෙන්න ඕනි ධන 4ක් ධන 4ක් නම් එන්න ඕනි පුතේ මේ පැත්තට එන්න ඕන නම් අපි මොකද කරන්නේ ඔන්න එනවා 1යි 2යි 3යි 4යි නැවතුනේ මෙයා ගාව යන්න කියනවා අපි කවුද බින්දුව කියලා බින්දුවට ධනවත් වෙනවත් නැහැ යාට වරහන් ගන්න අවස්ථාවෙකුත් නැහැ යා ධන ඍණ නොවන නිසා මේ තියෙන්නේ සදිස සංඛ්‍යා එකතු කිරීම හරි අපි යනවා මාතෘකාව සදිස සංඛ්‍යා අඩු කිරීම තියෙන මාතෘකාව. ලියන මාතෘකාව සදිස සංඛ්‍යා අඩු කිරීම. මම මේක මගනවා. කාට හරි මේක තව හදාගන්න ඕන හරි තියෙනවා නම් ඉක්මනින් මට කියන්න මගන්න ඉස්සල්ලා. සර් මකන්න දෙපා. හරි මම තප්පර 30ක වගේ කාලයක් දෙන්නම් මහන් නැතු ඉන්නවා ඒ තප්පර 30 ඇතුළත මේක හදා ගන්න ඕනේ අඩුපාඩු තුනක් තියෙනවා නේද හයි ලියාගෙන මාතෘකාව සදිස සංඛ්‍යා අඩු කිරීම මම පළවෙනි උඩ ගන්න මකා ගන්නවා මම පළල හැටි තත්ත්ව තුනක් තියෙනවා ඒ මොන හරි අඩුපාඩු තියෙනවා හදාගන්න මාතෘකාව ලියාගන්න ඕන නිසා ලියාගෙන මාතෘකාව සදිස සංඛ්‍යා අඩු කිරීම මේ සදිස සංඛ්‍යා අඩු කිරීමත් අපි සංඛ්‍යා රේඛා භාවිතයෙන්මයි කරන්නේ සදිස සංඛ්‍යා අඩු කිරීම මුලින්ම සංඛ්‍යා රේඛා ඊට පස්සේ තව ක්‍රම තියෙනවා මෙහෙම එන්නේ ඈ සංඛ්‍යා රේඛාවකින් අඩු කරගන්න ක්‍රම අපි ඉගෙන ගන්න ඕනේ ඔන්න මෙවත් මහල දාන පුතේ හරි දුන්න කාලෙකින් හොඳ ප්‍රමාණවත් මීට වඩා බෑ ඒකෝ දැන් ආයි තව කාලෙ ගන්න ඕන නම් මේකත් කාලෙ ගන්න ඕන ඕගොල්ලෝ දැන් තමයි සංඛ්‍යා රේඛා
මේ සංඛ්‍යා රේඛා මම කියද්දි ඇඳලා නැහැ. කියන්න වෙලාව දුන්න වෙලාවදී ඇඳලා නැහැ. දැන් මේකෙදි ඉස්සල්ලා මම කිව්වා පුතාලට මොකද්ද කිව්වේ? ඍණහා ධන දෙන්න ගැන කිව්වම ඍණ කොයි පැත්තට එනවා කියලා කිව්වද? මේ පැත්තට එනවා කිව්වා. ධනේව කොයි පැත්තට එනවා කිව්වද? මේ පැත්තට. හැබැයි දැන් පොඩි වෙනසක් වෙනවා මේ අඩු කිරීම නිසා විශේෂ දෙයක් වෙනවා. දැන් මේ පැත්තට යන්නේ වලට කියනවා කි මොනවද? ඍණ කියලා. මේ ප්‍රතිවිරුද්ධ දෙයක් වෙන්නේ. මේ පැත්තට යන්නේම ඍණ වෙන්න ඕනේ. මේ අඩු කිරීමේදී වෙන විශේෂ දෙයක්. ඒකයි තල් ලකුණක් දාලා තියෙන්නේ. එහෙනම් මේ පැත්තට එන්නේ මොන ඒවද? එකතු කිරීම වීම. ඒ මොකද්ද කියලා සදාන හදාගෙන යද්දි ඔයාලට පැහැදිලි කිරීම කරන්න. හරිද? මේ තමා විශේෂම දේ. මේකට කියනවා ප්‍රතිවිරුද්ධ ක්‍රියාවන් කරනවා කියලා. ලියාගන්න මේකෙ මෙහෙම ප්‍රතිවිරුද්ධ ක්‍රියාවන් කිරීම प्रतिविरुद्ध क्रियावान අඩුකිරීමේ දෙකක් නම් අපි කිව්වේ කොයි අතට යනවා කියලාද දැන් දැන් යන්නේ මේ පැත්තට ඉස්සල නම් අඩුකිරීම දෙකක් මේ පැත්තට ගියේ හැබැයි අඩු කරද්දී ඍණ දෙකක් නම් තියෙන්නේ යන්නේ මේ පැත්තට හරිද ඔන්න යනවා දෙකක් එකක් ගියා නැවතුණා කාගාවද මෙන්න මෙතන නැවතුණා උත්තරේ එනවා ඍණ එකයි කියලා හොඳට බලා ගන්න වෙච්ච දේ සර් මුලින්ම වලට නීතියක් කිව්වා प्रतिविरुद्ध क्रियावान प्रतिविरुद्ध प्रतिविरुद्ध क्रियावान उत्तर उदाहरण සර් මිනිත්තුක වගේ කාලයක් දෙන්න පුතා ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ මිනිත්තු ඇතුළත මේක ඇඳ ගන්න ඕනේ සර් මකන්න ඕනේ තව උදාහරණ ඔයගොල්ලන්ට තුනක් කියලා දෙන්නත් ඕනේ ඒ නිසා මම කරන්න ඕනේ හරි කව වෙලා වුණා ඉන්නවද හරි එහෙනම් සර් මේක මගලා ඊළඟ ගානට යනවා එක මස මහා ගත්තා ඔක්කොම ටික මගනවා අර ලකුණු ටික දිම ඔයගොල්ලන්ට ඇඳ ගන්න කිව්ව හින්දා ඔයගොල්ලෝ තා විස්තර ඇති තව ගණන් තුනක් සර් උදාහරණ වශයෙන් කියලා දෙනවා රෝවි ලක්කන් දෙකමේ අපිට ඒක දෙනවා මෙන්න මෙහෙම ධන 3 ධන 3 අඩු ධන 1 ඕක හොමි ලක්කන් 3ට දෙනවා ඍණ 5 අඩු ධන 2 ඊළඟ හොමි ලක්කන් 4ට දෙනවා ධන 2 අඩු ඍණ 3 කියලා. ඔන්න ඔහම දෙනවා.
संख्या रेखा ගත්තම මොලේනි සංඛ්‍යා රේඛාව දෙවෙනි සංඛ්‍යා රේඛාව තුන්වෙනි සංඛ්‍යා රේඛාව මාත් එක්කම කරන්න පුළුවන් නම් සංඛ්‍යා රේඛා ඇඳගත්තට ගැටලුවක් නැහැ. ඒවා ඔයගොල්ලෝ ඇඳලා තියාගත්තත් ගැටලුවක් නැහැ. තව ගණන් තුනකට සංඛ්‍යා රේඛා අවශ්‍යයි. හරිද ඊළඟට මේක ගත්තම මේකෙනවා ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 4 5 6 7 8 මේ ආන්නකෝ දැන් ඔන්න ආයතර සර් කියපු දෙයම ඔන්නසර් තියරිය පැත්තෙන් ඇඳලා වෙන්නවා මේ පැත්තට එනවනම් අපි කියනවා ධන කියලා මේ පැත්තට යනවනම් අපි කියනවා දැන් ඍණ කියලා හරිද उत्तर දන්න දෙකයි මේකත් බලලා ඉන්නකෝ කාවද මාක් කරන්න ඕනි ඍණ පහ මාක් කරන්න ඕනි මාක් කරා හරි කාගේ පැත්තට දැන්න ඕනි දන දෙකක් යන්න ඕනි කොයි පැත්තට දන යන්නේ මේ පැත්තට යන්නේ එහෙනම් දෙකක් ඔන්න සර් ආවා 1යි 2යි නැවතුණා පුතනද මෙතනට කවුද පුතේ උත්තරේ ඍණ 7යි කියලා කියනවා මොකද උත්තරේ ඍණ 7යි කියලා කියනවා ඊළඟ මේ කාගෙද පටන් ගන්නෙ ධන දෙකකින් මොන්න මාක් කරා සර් කාගාවද කාග පැත්තට දැන්න ඕනේ ඍණ 3ක් ඍණ 3ක් නම් කොයි පැත්තටද මේ පැත්තට යන්න ඕනේ 3ක් 1යි 2යි 3යි ඔන්න නැවතුණා කාගාවද ඍණ 5ද සෝරි ධන 5ගාව උත්තරේ එනවා කිරු පුතේ ධන 5යි කියලා කවුරු හරි කෙනෙක් ඉන්නවද මේක නොතේරුණ කෙනෙක් එනම් මේ ගණන් තුන ලියලා ඇදගෙන පිටු අංක 7 සම්පූර්ණ කරන්න බලන්න පිටුව 7 සම්පූර්ණ උත්තර ලියන්න ගණන් 6ක් තියෙනවා පිටුව 7 ඒ ගණන් 6ට උත්තර ලියන්න සර් මිනිත්තු දෙනවා ඒ 6ට මිනිත්තු 6යි මේ තුන ලියා ගන්නයි ඔක්කොම මිනිත්තු 10ක වගේ කාලයක් දෙනවා සම්පූර්ණ මිනිත්තු 10ක් ඇතුළත මේ වැඩේ ඉවර වෙන්න ඕනේ සර් මම මිලොන් සර් විනාඩියක් දෙන්නකෝ සර් අර උදාහරණ දෙක ලියා ගන්න ගන්න චුට්ටක් ඉතින් මම මේ උදාහරණ මකන්නේ හරි thank you sir හරි පුතාලට මම මිනිත්තු 10 වෙනුවට මිනිත්තු 12 කතර වගේ කාලයක් දුන්නා ඒ හේතුව ඔයගොල්ලන්ට කල්යයි කියලා හිතලා මොන සර් දැන් එකින් එක බලන්න යන්නේ අපි බලමු මේ ගැටියට අන්න බිංදුව 1 2 3 4 5 මෙතන ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 මොන සර් ගන්න හදන්න යන්නේ මුලින්ම කාගෙන්ද පටන් ගන්න ඕනේ ධන 4යි ඌන්න ධන 4 පටන් ගත්තා ධන දෙකක් නම් ඉන්නෝනි කොයි පැත්තටද පිටිපස්සට එන්නෝනේ මෙන්න වම් මත පැත්තට එන්නෝනේ අපි වම් මත පැත්තට එනවා නම්
देखा कि कबार मावन उत्तरी ना होती ना कागा वध दान देखा ही किया ला उत्तरी कागा वध ना होती नहीं दान देखा ही किया ना होती ना रोमिला कं देकर रोमिला कं देके यागे बिंदु एक देख तुन हाथर पाहा रीने एक रीने देख रीने तुन रीने हाथर रीने पाहा मेके गातो अत्य बिंदु इन्दन दाने का उन्ह दाने के पटांगा नोडे मेक दाने के पटांगा රින දෙකක් රින කිව්වම කොයිපතරද යනවා කිව්වොතේ අපි මේකට දකුණට ගත්ත කරනවා කිව්වා ඔන්න දෙකක් ඉස්සරහට යනවා උත්තරේ නවතිනවා මෙන්න මෙතන උත්තරේ ධන 3යි කියලා එනවා උත්තරේ ධන 3යි ඊළඟ රෝමිලක්කන් 3 රෝමිලක්කන් 3 දී ඒක බලන්න අපි බිංදුව 1 2 3 4 5 මේ පැත්තෙන් එන පුතේ රින 1 රින 2 රින 3 රින 4 රින 5 අපි බලමු उत्तर හතරෙන් ප්‍රශ්නෙට ඉක්කුතේ බිංදුව 1 2 3 4 5 1 2 3 4 5 මෙයාලා ගත්තම් පුතේ අපිට ඔන්න බිංදුවේ ඉඳන් මුලින්ම ඍණ 1 පැත්තට යනවා ඔන්න ඍණ 1 මාක් කරගන්නවා අපි මුලින්ම හරි ගැටලුවක් නැහැ ඍණ 3ක් කියන්නේ ඍණ 3ක් නම් කොයි අතරද යන්න ඕනේ දකුණු අත පැත්තට යන්න ඕනේ දකුණු අත පැත්තට 1යි 2යි 3යි කියලා යනවා ඉස්සරහට අපි ඉස්සරහට ගියා අප නවතිනවා කාගාවද දෙක ගාව උත්තරී ධන 2යි කියලා අපි කියනවා උත්තරී ධන 2යි කියලා කියනවා ඊළඟ අවස්ථාව ප්‍රශ්න අංක 5 ප්‍රශ්න අංක 5 දි කරන්නේ වන්න අපි ගමුකෝ බිංදුව ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6 මේ පැත්තෙන් 1 2 3 කියලා ඒ ගත්තම ඔන්න මුලින්ම පටන් ගන්නවා කාගෙන්ද ඍණ 6 සර් ඔන්න ඍණ 6 මාක් කර ගන්නවා ඍණ 5ක් කියන්නේ ඍණ නම් කොයි පැත්තටද යන්න ඕනේ මේ පැත්තට කිව්වා දකුණු අත පැත්තට කිව්වා ඔන්න 5ක් යනවා 1යි 2යි 3යි 4යි 5යි කියලා නැවතුණා මෙන්න මෙතන උත්තරේ නෝ පුතේ ඍණ 1යි කියලා අවසාන ගාන ඒකේ බිංදුව 1 2 3 4 5 6 1 2 3 4 පහ මේක ගන්න ඔන්න බිංදුවේ ඉඳන් ධන දෙක මුලින්ම ධන දෙක මාක් කර ගන්නවා හරි ගැටලුවක් නැහැ දැන් මොකද කරන්න ඕනේ ඍණ දෙකක් නම් කොයි අතට දැන්න ඕනේ ඉස්සරහට යන්න ඕනේ දකුණට පැත්තට යන්න ඕනේ දෙකක් ගියා ඉස්සරහට නැවතුණ කාලාවද මෙන්න මෙතන උත්තරේ පුතා කීයද ධන 4යි කියලා එනවා එතකොට ගොඩක් හොඳයි අද දවසේ වැඩ කරා හොඳට මේ වගේ තමයි ඉස්සරහට කරගෙන යන්න වැඩ ටික නංගිලා මල්ලෙලා අයියලා එහෙම ඉන්නවා නම් ගෑට මේ පන්ති කාසටහන දවස් ටිකක් එක්ක තියෙන ඕගලන්ට වෙන ඇති ඒකට සහභාගී කරවන්න කට්ටියව එහෙනම් අද දවස සහභාගී වෙන බොහොම ස්තුතියි සියලු දෙනාටම God bless sir God bless God bless sir God bless God bless